මේක මට මේ කුඩා කල ඉඳන් තිබුණු ගැටලුවක් විසඳුනේ නැති. අපි දහම් පාසල්වලදී සහ පාසලේ ඉගෙන ගන්නවා මේ සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ අවුරුදු 16 දී පමණ අර ශිල්ප පෙන්නලා එතනදී රම්ම්‍ය සුරම්ම්‍ය සුබ මාලිගාවලට සහ මේ විවාහ වීමේ දවස්වල වුණා. සහ ඊට පසුව රාහුල කුමාරයාගේ උපත සිදු වුණේ අවුරුදු 28 දී පමණ ඒ කාලෙදී තමයි අබිනිෂ්ක්‍රමණය වුණේ කියලා. එතකොට එච්චර කාලවකවානුවක්කදී මොකද්ද ඒ කාලවකවානුවේදී උනේ ඒ විවාහය සහ ඊට පස්සේ අබිනිෂ්ක්‍රමණය දක්වා? ඔව්, ඉතින් අවුරුදු 16 දී යසෝදරා දේවියත් එක්ක විවාහ වුණා. නමුත් මොකක් හරි සංසාර පුරුද්දක් ශක්තියක් හේතුවක් නිසා බබෙක් හම්බුනේ නෑ, රාහුල කුමාරයා හම්බුනේ නෑ. අවුරුදු 29ක් දක්වා රජ සැප වින්දා කාම සුකල්ලිකානු යෝගයෙන් ගත කළා. රම්ම්‍ය සුරම්ම්‍ය සුබ මාලිග මේක තමයි කාම සුකල්ලිකානු යෝගය. ඒ කාලේ රජ සැප වින්දා සියලු සර්ජ සැප වින්දා. එතකොට ඒ රජ සැප වින්දේ එක ධර්මතාවයක්. දැන් ඒක වින්දේ නැත්නම් මේ කාම සුකල්ලිකානු යෝගයෙන් මිදෙන්න බෑ. ඊට පස්සේ දැන් රාහුල කුමාරයෙක් ඉපදුනේ අවුරුදු 28 29. මේ රාහුල කුමාරයා ඉපදුනහම බැරි වෙලාවත් මේ රාහුල කුමාරයව වඩාගන්න ගියානම් සුරතල් කරන්න ගියානම් බැඳෙනවද නැද්ද? බැඳිනවා. එතකොට දැන් මේ ළමයාගේ නම රාහුල නෙමේ, පස්සේ කාලෙක මේ මිනිස්සු දාගත්තේ නම රාහුල කියන්නේ මොකද්ද? බාධකයක්. රාහු කියන්නේ මේ නිවනට බා. ඒකින්ද බැරි වෙලාවත් මේ රාහුල කුමාරයව බලන්න ගියා නම් බැලුවා නම් වඩාගත්තා නම් ඇල්ලුවා නම් ඒ දරුවට ඇලෙනවා. ඒක නිසා මේක ඒ රාහුල කුමාරයා ඉපදුන දවසේ තමයි තීරණය ගත්තේ මේ ගිහි ගෙදරින් නික්මෙන්න ඕන කියලා. මේක තීරණය කරලා දැන් සිද්ධාර්ථ කුමාරයාත් යසෝදරා දේවියත් රාහුල කුමාරයාත් හිටියේ වෙන මාලිගාවක. සුද්ධෝදන රජුරුවත් අර ගෝතමී මොන ගෝතමීද ප්‍රජාපති ගෝතමී දේවියත් හිටියේ තව මාලිගාවක. දැන් අර බබා හම්බුණ බව, රාහුල කුමාරයා හම්බුණ බව දැනගත්ත ගමන් රාත්‍රියේම අර මාලිගාවේ ඉඳලා මේ අම්මයි තාත්තයි හිටිය මාලිගාවට ආවා. ඇවිල්ලා ප්‍රකාශයක් කළා, මම අද ගිහි ගෙදරින් නික්මෙනවා කියලා. දැලි රැවුළු කැපුවා, කෙස් කැපුවා, ගෙදර තිබිච්ච කහ ඇඳුමක් හොයාගත්තා. රාත්‍රියේම කහ ඇඳුම ඇඳගෙන ගෙදරින් ගියා. ඕක තියෙන්නේ පාතරාසි සූත්‍රයේ, අරිය පරිශන සූත්‍රයේ, අබේ රාජකුමාර සූත්‍රයේ සූත්‍ර තුනකම පැහැදිලිව තියෙනවා. නමුත් බුද්ධ චරිතය ලියපු අර ලලිත විස්තරේ ඉන්දියාවේ සංස්කෘත භාෂින් ලියපු එක සිංහලට පරිවර්තනය කළා බුද්ධ චරිතය කියලා. ඒක තමයි දහම් පාසල. ඒක තියෙන්නේ අභව්‍ය අද්භූත කිසි තේරුමක් හරියන්නේ නැති එකක්. මේ රාහුල කුමාරයා ඉපදුන ගමන් චන්න ඇමතියත් අරගෙන කණ්ඨක අස්සේකුත් අරගෙන කණ්ඨක අස්සයාගේ වලිගෙලිලා චන්න ඇමතියා ගිහිල්ලා ගඟෙන් එගොල්ලට පැනලා මහා බ්‍රහ්මයා දුන්න අටපිරිකරක් අඳගෙන අර මේ විදියට මේ මහණ වුණා කියලා. ඔය අභව්‍ය අද්භූත ආශ්චර්ය වැරදි දේවල් මිනිස්සුන්ට මේ අමුතු ලෝකයක් නිර්මාණය කරලා දෙන්න ඔයගේ බොරු කිව්වා, බොරු හැදුවා සාහිත්‍යකාරයෝ. නමුත් ඇත්ත තියෙනවා ත්‍රිපිටකයේ. ඇයි ත්‍රිපිටකයේ තියෙන ඇත්ත උගන්නන්න නැතුව අර බුද්ධ චරිතයේ තියෙන බොරුව ළමයින්ට උගන්නන්නේ?
එක මේ මහායාන බුද්ධාගමේ වැඩක්. එහි ඇරතුන් වහන්සේ, එතකොට මේ ද වර්තමානයේ ඔබ වහන්සේ මේ සිරි සද්ධර්මය අපිට නිවනට මඟ පාදල දෙනවා වගේ එවකට තිබුණු බුදුන් වහන්සේ පහළ වෙන, ඒ කියන්නේ සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය මේ වෙන සමාජය වන විට බමුණ සහ ඒ වෙනි සමාජ පද්ධතියක් නේ තිබුණේ. එතකොට ඒ කාලේදී අපිට තේරෙන විදිහට අර උඩුගම් බලා යන, ඒ කියන්නේ එවකට තිබුණු මතවාදවලට වෙනස් මතවාදයක් ඉදිරිපත් කරන්නේ. ඔව්, ඒක තමයි උඩුගම් බලා. දැන් අද මම කරන්නේ උඩුගම් බලා යන වැඩක්. එතනදී මේ ලොකු මහා මුළු ඔය මහානායක අරණායක මහාචාර්ය ඔක්කොමලා යන්නේ මේ වෙන පාරක. ඒ පාරේ අනිත් පැත්තට මේ හරවනවා. එතකොට අර හැතුන් වහන්සේ අර පාරේ ගියොත් අනාතයි. මේ පාරේ ගියොත් නාතයි. පාර පෙන්නනවා. නමුත් පාර හැම මිනිහෙකුටම හොයාගන්න බෑ පෙන්නුවට. හැබැයි පාර තවදුරටත් පාර බහන්න වැඩ ඒගොල්ලෝ කරනවා. බුදුහාමුදුරුවන්ගේ කාලෙත් එහෙමම තමයි. බමුණු තීර්ථකයෝ පරිබ්‍රාජකයෝ නිතර වාද කළා, තර්ක කළා, නොයෙක්ව කළා. බුදුහාමුදුරුවෝ මරන්න ඇව්වා, මරන්න ආව නෙයිල අර මොන ආලාගිරි අතා ඇව්වා, අරව මේවා කළා, නොයෙක්ව බුදුහාමුදුරුවෝ මරන්න. මටත් එහෙම තමයි. නඩු දානවා, යනවා, ජනාධිපති කොමිසම් පත් කරනවා, කොමිටු දානවා, පුළුවන් හැම දේම කරනවා. අපි එක බල්ලො විරුවට කන්දක් හෙලවෙන්න, අපි ඔවට හෙලවෙන්න අපිට කරන්න පුළුවන් දේකුත් නෑ. ඒගොල්ලන්ට ඕ ඒගොල්ලු කවදහරි ඕ දැනගනි මොකද්ද පරම සත්‍ය, මොකක්ද ඇත්ත කියලා. එතකොට හරිතුන් වහන්ස මේ එවැනි බාධා බුදුන් වහන්සේටත් තියෙනකොට උන්වහන්සේ අර සුද්ධෝදන රජතුමාගේ ඒ වංශයට අයිති වුණ නිසා ඒ බාධාවල බලපෑම අඩුවීමක් තිබුණාද? සහ මේ උන්වහන්සේ උපතට පෙළදී අර පස්මහා බැලුම් කාලයේ දීපේ දේශේ කුලේමව ඒ බැලුවේ ඒ හේතුන් නිසාද? එහෙම බැලුවද? ඒක සාහිත්‍යමය එකක්. ඒක ඉතින් සාහිත්‍යකාරයෝ තමයි කිව්වේ මේ පහ. හැබැයි මේ පහ ධර්මතාවයෙන් මේ පහම සිද්ධ වුණා. පස්සේ කාලෙක සාහිත්‍යකාරයෝ තමයි ඕක ඔයගේ සාහිත්‍යයක් ලිව්වේ. බුදුහාමුදුරුවන්ට සිද්ධ වුණා ධර්මතාවය. ධර්මතාවයක් ක්‍රියාත්මක වුණා. එසේම මේ අරිහතුන් වහන්සේ මේ දැන් මහානි අභිනිෂ්ක්‍රමණය කරාට පස්සේ සිද්ධාර්ථ කුමාරයා මේ දහම අවබෝධ වෙනකන් අපි අහලා තියෙනවා මේ අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරා කියලා. ඒක දහම හෙව්වා. මේ අවුරුදු 6ක්ද එදා? ඔව්, ඒක ඇත්ත. දැන් 28 29 දිනේ ගියේ. ඊට පස්සේ 35 වෙනකන් බුදු වෙන්න බැරි වුණා. මොකද හේතුව? මේ දහම හොය හොයා හැමතැනම කරක් ගැව්වා. බුද්ධ ශක්තියට අනුගත වෙන්න අර ගයා බෝධීන් වහන්සේ ගාවට, ඔය ඉරිවැඩුණ බෝධීන් වහන්සේ ගාවට එන්න බැලුවා. බැරි වෙලාවත් අවුරුද්දකින් ආව නම් බුද්ධ ශක්තියට අනුගත වෙනවා. තව අවුරුදු 10ක් ඔතෙන්ට නැවිටිට යන තව අවුරුදු 4-5 ප්‍රමාණ වෙනවා බුද්ධ ශක්තියට. මේක ධර්මතාවයක්, බුද්ධ ශක්තියට අනුගත වෙන්න ඕන. අනුගත වෙන්න අවස්ථාවක් ආවා. එතකොට ආවා, අනුගත වුණා බුද්ධ ශක්තියට. අර අතීත සියලු බුදුවරුන්ගේ ශක්තියෙන් තමයි මේ බුදු ශක්තියට, බුද්ධත්වයට පත් වුණා. කාටත් ඒකයි. ඔබටත් සද්දස්ස කුල පුත්තස්ස වෙලා ඒ බෝධීන් වහන්සේ ගාවට ගිහිල්ලා බුද්ධ ශක්තියට අනුගත වුණොත් ඔබට මඟපල් ලබන්න පුළුවන්. ඔබත් කොහේ හරි තව භාවනා මධ්‍යස්ථානවල, අර පන්සල්වල, මේ පන්සල්වල ගිහිල්ලා කොහේ කොහේ හරි කරක් ගැව්වත් ඔබගේ නිවන ප්‍රමාද වෙනවා. ඔබට බුද්ධ ශක්තියට අනුගත වෙන්න බෑ. ඒක තමයි ධර්මතාවය. ඒක ධර්මතාවයක්. ඒක නියාම ධර්මයක්. ඒක ධර්ම නියාමයක්. ඒ අරතුන් වහන්සේ මේ ඔබ වහන්සේගේ දේශනේ අර මධ්‍ය මණ්ඩලයේ බුද්ධ ශක්තියට අනුගත වීම කියන කාරණාව මම මෙතනදී ඉගෙන ගත්තට පස්සේ මට මේ ප්‍රශ්නේ ආවේ. සහ මේ අර මිහිණින් වහන්සේ කෙනෙක් ඇහුවේ අර මේ ඉනිමග පල්ලහැට දාපු ඒ කතාව වගේම මම මේ රුවන්වැලිසෑය වන්දනාමාන කටයුතු වලට ගියපු වෙලාවක මේ ඊට ආසන්නයේ තියෙනවනේ මේ ජේතවනාරාම ඉදාගබ. එතනදී එක මේ එතනට ගියාට පස්සේ මහත්තයෙක් මට කිව්වා මේ තවුතිසා දිව්‍ය ලෝකේ ඉඳන් මේ බුදුරජාන් වහන්සේ පටි ධාතුව එතනට දැම්ම. ඊට පස්සේ ඒකෙන් කොටසක් අපාගෙන තමයි ඒ පටි ධාතුව තැන්පත් කරලා තමයි. ඉතින් මිනිස්සු ඕ වගේ කතා මොන මොනවා හරි කියනවා. ඒ තැන් වලට මිනිසුන්ව ගෙන්න ගන්න බොරු කතා සාහිත්‍යකාරයෝ. තේරුණාද? ඕවා බුදුහාමුදුරු ඉන්න කාලේ නෙමෙයි ජේතවනාරාමය හැදුවේ.
ජේතවනාරාමය හැදුව මේ හුඟක් පස්සෙ කාලෙක මේ වළගම්බා රජුරුවන්ගෙනු පස්සෙ කාලෙක අර මහා සාංගික නිකායක් ආවහම මේ මහා විහාරයට විරුද්ධව තව විහාරයක් පන්සලක් හැදුවා. ඒක තමයි ජේතවනාරාමය අභයගිරිය දෙකම. ඒවා මේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ නැති මහා සාංගික මහායානික නිකායට හදලා දීපු අනුරාධපුරයේ තැන් දෙකක් තමයි ජේතවනාරාමයත් අභයගිරියත්. මේ ඒ වගේම මේ බුද්ධ ශක්තිය වගේම මේ එතනදී මට තව අහන්න ලැබුණ දෙයක් විශ්ව ශක්තිය කියලා දෙයක් විශ්වාස කරන පිරිසක් ඉන්නවා. ඒකට විශ්වාසයක් තියෙනවා. ඒක ශක්තිය දෙපැත්තක් තියෙනවා. ඒක මේ රුවන්වැලිසෑයේ ජේතවනේ සහ අභයගිරිය තියෙන මේ චෛත්‍යයන් තුනේහි අර ඒ ඒ ඒවයේ පිහිටලා තියෙන ආකාරය තුලින් විශ්ව ශක්ති නිර්මාණය වෙන විදිහටද නිර්මාණය? එහෙම නෙමෙයි, මිනිහෙක්ගේ මනසයි විශ්ශක්තිය නිර්මාණය වෙන්නේ. එකක් කිලුටු විශ්ශක්තියක්, එකක් පිරිසිදු විශ්ශක්තියක්. පිරිසිදු විශ්ශක්තිය බුදු කෙනෙක් නැති කාලේ අභිඥා විශ්ශක්තිය. ඒ අනුව ධ්‍යාන අභිඥා ලැබුවාම අර ඔය අනුරාධපුරයේ තියෙනවා රන්මසු උයන කියලා තැන. එතනින් ධ්‍යානලාභියෙකුට අභිඥාලාභියෙකුට වෙන චක්‍රාවාටයකට යන්න පුළුවන්. ගිහිල්ලා අර වෙස්සගිරියෙන් එන්න පුළුවන් ආපහු. වෙන කාටවත් යන්න බෑ. අභිඥා ධ්‍යාන ෂඩ් අභිඥා ඉදිරිපාටයාට තියෙන පුද්ගලයකුට ඒ රන්මසු රෑයට ගිහිල්ලා රන්මසු වෙන එතන් තියෙනවා ඉඳගන්න සීට් එකක්, එතන් තියෙනවා ඒ අභිඥා මේව කරන්න. ඊට පස්සේ එතනින් යන්න පුළුවන් වෙන ලංකාවේ ලෝකෙක වෙන කොහෙන් යන්න බෑ. තව ලෝකෙ ඒ වගේ තැන තියෙනවා බැබිලෝනියාවේ, එතනත් ඕකමයි තියෙන්නේ. අරතුනස් මේ ඒ රන්මසු කියන තැනටම ගිහිල්ලා තියෙනවා. ඒ රන්මසු යන්නේ මේ එක ගලක සයිඩ් එකට වෙන්න වගේ රවුම් කීපයක් ඇඳලා ඒ ඒ රවුම් ඇතුලේ එක එක මේ මුහුදු ඒ කියන්නේ මේ මත්සෙ ඉන්නේ ඒ වගේ තියෙනවා. ඒ අභිඥාලාභීන්ට ඒවා මෙනෙහි කළා තමයි ඒ අභිඥා වලයක් අරගෙන යන්න පුළුවන් වෙන්නේ චක්‍රාවාටයට, වෙන චක්‍රාවාටයකට. එතකොට ඒක මේ එතනදී පුරාවිද්‍යාවෙන්ද කියලා දැන ඉංග්‍රීසින් විසින් නිර්මාණය කරපු එකක් කියලා? ඒක ඕක ඉංග්‍රීසින් නෙමෙයි, ඕක කල්පකාරයක් කාශ්‍යප බුදුහාමුදුරන්ටත් ඉස්සර නිර්මාණය කරපු දෙයක් ඕක. මේ බුද්ධ ශාසනයට මේ ඊටත් පෙරින හරිතුන් වහන්ස එහෙම තමයි. ඉතින් සුද්ධෝ හිතන්නේ අනුරාධපුරයට ඉස්සෙල්ලා මොකක්වත් වුණේ නැහැ කියලා. ඒකින්ද අපේ පුරාවිද්‍යාකාරයොත් සුද්ධංගෙන් ඉගෙන ගත්ත මිනිස්සු ඒ මිනිස්සුන්ටත් වළගම්බා රජුරුවන්ගේ නාමය එකවුන්ට් එකට දානවා කොහේ හම්බුණා. එහෙම තමයි පුරාවිද්‍යාකාරයෝ කියන්නේ මේ සුද්ධෝගෙන් ඉගෙන ගත්ත මිනිස්සු. ඒ සුද්ධංගේ මතවලට එහා යන්නේ ඒගොල්ලෝ කැමති නැහැ. මේ තියෙනවා ඒතියාතිටික් ආකියෝලොජිකල් සුසයිටි කියල එකක්. ඒක තන ඒක සමාජිකත්වය ලැබෙන්නේ නැහැ ඊට එහා ගියොත්. ඒක නිසා ඒකට බයයි. ඒක නැතුනොත් තනතුර නැති වෙනවා, උපාධිය අවලංගු වෙනවා. බැරි වෙලාවත් කිව්වොත් එහෙම මේ බුදුහාමුදුරු ලංකාවේ මේ හෙළබිමේ ඉපදුනා බුදුහාමුදුරුවන්ගේ කාලේ මේ අනුරාධපුරයට ඉස්සෙල්ල කාලයක් කියලා තනතුරත් ඉවරයි, පුරාවිද්‍යා අර සමාජිකත්වයත් ඉවරයි. ඒකට බය තමයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සියලු මිනිස්සු මෙයාම ප්‍රසිද්ධිය කියන්නේ. ඒවට විරුද්ධව කතා කරන්නේ දැනගත්තත් දැන් ඔය රාජසෝම්දේව මහත්තයා හුඟක් දැනගත්තා. ශිරාන්තරණියගල මහත්තයා අනුරාධපුරයේ කැණීම් කළා. මේ අනුරාධපුරයට ඉස්සෙල්ලා කාශ්‍යප බුදුහාමුදුරන් කාලෙත් මෙහෙම ඒවා තිබුණා කියලා දැනගත්තා. ඒවා කියන්නේ, ඒවා මතු කරන්නේ, ඒවා පෙන්වන්නේ. දැන් ඉරුවඩුන්නේ මේ වජ්‍රාසනය දැන් කැනීම් කළා. දැන් තියෙනවා ඒකත් වෙන මොකක් හරි ගියයි පොය පොළොන්නරු හරි අනුරාධපුරයේ හරි යුගයකට අයිති වුණ එකක්. ඒ මිසක් මේ ඉතිසල එකක් නෙමෙයි කියලා. එහෙම තමයි ඒ මිනිස්සුන්ගේ දැනුම. ඒ මිනිස්සු බයයි තනතුරු නැති වෙයි කියලා, අර පුරාවිද්‍යා සංගමයේ පිළිගැනීම නැති වෙයි කියලා. ඒකයි හේතු. එහි අරහතුන් වහන්සේ මේ මගේ අවසාන ප්‍රශ්නය, අද ඔබ වහන්සේ දේශනා කරපු මේ සත්තට්ඨාන සූත්‍රයේ මේ ඇයි අපි රූප උපාදානය කරගන්නේ කියන එකට පිළිතුරු විදිහට ඔබ වහන්සේ දේශනා කරේ මේ ආහාර සඳහායි කියලා. ඔව්. එතකොට මේ ආහාර වර්ග මේ ප්‍රධාන පහක්
හතරක් තියෙන බව දේශනා කළා. ඒක පොඩ්ඩක් ඒ හතර පැහැදිලි. කබලින්කාර ආහාර, මනෝ සංචේතන ආහාර, සම්පස් ආහාර, විඥාන ආහාර. මේ පැවැත්මට සබ්බේ සත්තා ආහාරට්ටික. ඔය ආහාර හතර තමයි ඔබ අපි සියලු දෙනා මේ විඥාන ආහාරය තමයි ගන්න. පෘථග්ජන පුද්ගලයෝ. ඒ වගේම මනෝ සංචේතන ආහාර, සම්පස් ආහාර, කබලින්කාර ආහාර, ඕලාරිකං අසුකුමං. මේ හතර තමයි පෘථග්ජන පුද්ගලයෙකුත් කවුරුත් ඔය ආහාර තමයි පැවැත්ම සඳහා ජීවත් වීම සඳහා ගන්න. ඒකයි කිව්වේ සබ්බේ සත්තා ආහාරට්ටිකාගේ. මේ සිංහලෙන් කිව්ව කෑම නෙමෙයි ආහාර කියන්නේ. ආහාර කියන්නේ කෑම බීම නෙමෙයි. ඒ ආහාරවලට උදාහරණ ඒ හතරට දුන්නත් හතරක්. දැන් එකක් උදාහරණයක් කියන්නම්. අපි හිතමු ගෑනු ළමයෙක් වෙසක් කූඩුවක් වගේ ඇඳගෙන යනවා. වෙසක් කූඩුවක් වගේ ඇඳගෙන යනවා. ඕක බලනවා එක්කෙනෙක්. අර කය බලියක බලියක් වගේ නේ වෙසක් කූඩුවක්. එතකොට අර අර පුද්ගලයාට අර අනුරාගයක් ඇති වෙනවද? ඇති වෙනවද? ඇති වෙනවා. මනෝ සංචේතන ආහාර ලැබෙනවද? සම්පස් ආහාර ලැබෙනවද? විඥාන ආහාර ලැබෙනවද? ඔන්න ලැබෙනවා. හතරම ලැබෙනවා. ඒක තමයි. ඒ කියන්නේ එකම රූපයක් තුලින් අපිට ආහාර වර්ග හතරම සපිරෙන වෙලාව. හතරම එකම විදියට තමයි එකම රූපයක් තුලින් ලැබෙන්නේ. ඔබ වහන්සේට දීර්ඝාෂි.